ජනාවස නිර්වචනය කරන්න පුළුවන් අවුවෙන් වෙස්සෙන් ආරක්ෂාවෙන්න සොර සතුරන්ගෙන්න ආරක්ෂාවෙන්න මිනිස් තනාගත්ත ඒකකයක් ජනාවාසයක් කියන්නේ මුල්ම ජනාවාස මොනාද පුතේ ගල්ගුවා සහ ගස් වෙන තමයි මුල්ම ජනාවාස මේව ගොඩනගෙන්න පුතේ සාගේ මොලේ වර්ධනය වෙච්ච නිසා ඊට පස්සේ මගේ පුතේ ජනාවාසයක අංග ලක්ෂණ පහක් තිබුණා එකක් ඔයා ඒ කියන්නේ මිනිසා ඊට පස්සේ චැට් කරන සමාජය චැට් කරන ෆෝන් ඒ කියන්නේ ජාලය ඊට පස්සේ පුතේ පෙරවගත්ත ආවරණය ඒකත් එක්ක ගොඩනැගිලා තියෙන ඔය සමස්ත පරිසරයේ අපි කියන ඒවට ජනාවාසයක මූලික අංග කියලා ඊට පස්සේ පුතේ පඬිතුයෝ හිටිය ජනාවාස පිළිබඳ හඳුන්වන ෂෝට් නෝට් ගන්න අපි උන්ට කිව්ව දාර්ශනිකයෝ කියලා එහෙම පන්තියේ හිටිය එක ළමෙක් තමයි ඩිකින්සන් කියන්නේ ඩිකින්සන් කිව්වා මොකද්ද පොළොව තලය මත මිනිසා හදාගත්ත වාස භූමිය ජනාවාසයක් කියලා පොළොව තලය මත මිනිසා හදාගත්ත වාස භූමිය ජනාවාසයක් කියලා පැහැදිලිද මගේ පුතාලා පැහැදිලිද මගේ පුතාලා එහෙනම් මෙන්න මේකට උත්තර කියන්න පුළුවන්ද හරි මොකද්ද පුතේ පළවෙනි එක මුල්ම ජනාවාස මොනවාද මුල්ම ජනාවාස මොනවාද ගල් ගුහාවන් ගස් බෙනයන් පුතේ ජනාවාස පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරේ කවුද ඩිකින්සන් උගේ නිර්වචනය මොකද්ද පොළොව තලය මත බෑ මෙහෙම කරලා කියන්න පොළොව තලය මත දැන් ඔයාලා මෙහෙමත් කරනවා පොළොව තලය මත මිනිසා විසින් ගොඩනගන ලද වාස භූමිය ජනාවාස නම් වේ කියලා පුතේ මේ ජනාවාස මූලික අංග පහක් තියෙනවා කියලා විභාගෙදී අහන්න පුළුවන් මොනවද අංග පහ ඔන්න දැන් මතක් කරන ගල්බෙණයක් තිබුණා ඒ කියන්නේ ආවරණයක් තිබුණා මං හිටියා මිනිසා හිටියා වටේට චැට් කරන සෙට් එකක් හිටියා සමාජයක් තිබුණා වැලේ එල්ලිල අරහෙ ගියා මෙහෙ ගියා ස්ටේටස් දැම්ම ජාලයක් තිබුණා ඔය ඔක්කොම ක්‍රියාත්මක වුණේ මගේ පුතේ කොහෙද මෙන්න මේ පරිසරය තුල අපි කියන ජනාවාසයේ ඕවා මූලිකම අංග ලක්ෂණයන් කියලා මූලිකම අංග ලක්ෂණයන් කියලා පැහැදිලිද මගේ පුතාලා හරියටම හරි ඊට පස්සේ පුතේ දැන් අර මුලින් තිබිච්ච නිදිමත එහෙම ඇත්තේ නෑනේ ඔයාලට මුලින් තිබිච්ච නිදිමත ඇත්තේ නෑ පුතේ ඔයාලා නැගිටින්න අරමුණු උනේ මොකද්ද අරමුණු උනේ මගේ පුතේ ලස්සන අනාගතයක් හදාගන්න මේ ඔයාලගේ ලස්සන අනාගතයේ අනාගතයේ ඔයාලගේ ලස්සන නිවාසේ බුදුම්මේ බලන්නකො මේකේ තියෙන ලස්සන හරි හරිම ලස්සනයි මගේ දීපාන්දර හරිම ලස්සන බිල්ඩින් එකක් ගොඩ නැගිලා එතකොට පුතේ මේ කාගේද වෙන කාගේද කියන්නේ ඔයාගේ මේක මෙන්න මේක මේ ලස්සන අනාගතයේ උදෙසා තමයි ඔයාලා මේ මහන්සි වෙන්නේ මේ අංග ලක්ෂණ පහදාගෙන මේ ඔක්කොම හදාගත්තේ අපි මේකට කියනවා මගේ පුතාලා නාගරික ජනාවාසයක් ගොඩනගා ගත්ත නැත්නම් තට්ටු නිවාසයක් කියලා හරි තට්ටු නිවාසයක් දැන් මේක ඇතුලේ වෙන සැප සම්පත් ගොඩක් තියෙනවා අනාගතේ වාහන සැප සම්පත් ගොඩක් තියෙනවා වාහන තියෙනවා කන්න ඕනේ තරම් දේ තියෙනවා කන්න බොන්න ඕනේ තරම් දේ තියෙනවා රත්තරම් පුරෝල තියෙනවා නේද අම්මලා තාත්තලගේ හීනෙට එයාලට ඕන දේවල් අරන් දෙන්න පුළුවන් හරිම සන්තෝසයි පැහැදිලිද හැමදේම තියෙනවා මේකට අපි කියන පුතේ ලොකු තට්ටු ගොඩනැගිල්ලක් කියලා හරි දැන් උඹලා කොහෙද ඉන්නේ දැන් ඉන්නේ මගේ පුතේ උඹලා පෙරේතය වගේ මෙන්න මේක නැට්ට හැලුන විතරයි ඔන්න ඔය දැන් මේක තමයි ඔයාලගේ මේ පදනම් මට්ටම හරි පෙරේතය වගේ කකුල් මෙහෙම හකුලවාගෙන ඉන්න ගල් ගුහාවේ තමයි තාම ඉන්නේ නැට්ට පොඩ්ඩක් හලාගත්තා මේ ගහෙන් බැහැ ඒක නිසා තමයි පුතේ උදේ පාන්දර නැගිට්ටේ ඔයාලා මේ නැගිටලා අරමුණු කරන්නේ ගල් ගුහාවේ ඉන්න හරි අමාරුයි ඒක නිසා මෙතෙන්ට යන්න මේක තමයි ඉහළම තට්ටු ගොඩ නැගිල්ල හොඳ ජනාවාසයක් ගොඩ නගා ගන්න තමයි අරමුණ වෙන්නේ පුතේ දැන් මේ ජනාවාසයේ ගොඩ නගා ගන්න නම් මෙතනට වෙලා පෙරේතයෝගේ හිටියට බෑ මහන්සි වෙන්න ඕන
කැපකිරීම කරන්න ඕන උත්සාහ කරන්න ඕන ඒ දේවල් එක්ක තමයි පුතේ මේක හදා ගන්න පුළුවන් වෙන්නේ පැහැදිලිද හරි ඔහොම දැන් හිතනකොට කට්ටිය කියනවා සර් මට උදේ පාන්දර නැගිටින්න බෑ හරිම සීතලයි කියලා හරිම සීතලයි කියලා ඇයි පුතේ මේ අරමුණට යන්න බෑ උට මොකද මේක හදා ගන්න බැරි උට මොකද පුතේ නැගිටින්න බැරි සීතල නිසා සීතල නිසා හරි සීතලයි ඒක නිසා හදා ගන්න බෑ නැගිට ගන්න බෑ කියලා අපි පුතේ සවැවුම් කියනවා හරිම රස්නේ සර් හරිම රස්නේ සර් එහෙම කියලා පුතේ මේක හදා ගන්න ඕන ඇයි මෙයාලට දැන් මේ කන කට්ටෙන් ඔය සීතලෙන් නිදහස් වෙන්න ඕන ඔය රස්නේ නිදහස් වෙන්න ඕන දවස් 50 ගානේ විභාගෙට දැන් ඔහම නිදාගෙන ඉවර වෙනකොට පැය පැය පාපා වගේ තියෙන දවස් 25යි දවස් 25යි කියන්නේ පුතේ විෂයන් ගොඩක් තුනක් තියෙනවා විෂය එක විෂයයකට තියෙන දවස් 10ක් වගේ අඩු කාලයක් දවස් 10න් පාඩම් 30ක් විතර බලා ගන්න ඕන පැහැදිලිද දවස් 10න් ලකුණු 100ක් ගන්න ඕන 100න් 97ක් 98ක් ගත්තොත් විතරයි ඒකක් ගන්න පුළුවන් පැහැදිලි හරි ඔන්න ඕක නිසා තමයි පුතේ දැන් අපි මේ හොඳ අරමුණක් වෙත යන්නේ එතකොට ජනාවාසයක් මේක හදා ගන්න අරමුණ වෙන්නේ ඔයාලට හොඳ හීනයක් තියෙන්න ඕන පැහැදිලි මගේ පුතා හරි හොඳ හීනයක් තියෙන්න ඕන ඔන්න ඔය හීනෙට යනකොට එහෙම නැත්තම් මෙන්න මේ නිවාසය හදා ගන්න ඕන ඇයි කියලා කල්පනා කරනකොට මේ ජනාවාසයේ ගොඩනගා ගන්න පුතේ අරමුණු කිහිපයක් හේතු වුණා අරමුණු කිහිපයක් හේතු වුණා දැන් උඹලා නැගිටින්නේ හේතු වුණ අරමුණු කිහිපයක් තියෙනවා ජනාවාසයක් හදා ගන්න පුතේ හේතු වෙන ජනාවාසයක් විහි කරගන්න නැත්තම් විභාගේ පාස් කරගන්න අරමුණු කිහිපයක් හේතු වෙනවා මුලින් දේ තමයි පුතේ උඹට සැප පාස්කම් ලැබෙනවා ජනාවාසිකරත් එහෙම තමයි ජනාවාසි හදනකොට ඉතා විශේෂ සාධකයක් ජලය තියෙන තැන තමයි ගෙවල් හදන්නේ එහෙනම් පුතේ ඔන්න ඔය ජල පහසුව කියන සාධකය ගෙදර හදනකොට ගොඩාක් වැදගත් වෙනවා ගුරුවරයා හොඳට උගන්වනවා නම් තමයි එතන තමයි උඹලගේ විභාගේ තීරණය වෙන්නේ මොකද්ද පුතේ ජල පහසුව ඊට පස්සේ හැමතිස්සම ගේ හදන්නේ හොඳ පසක් තියෙන ප්‍රදේශයක මොකද්ද පුතේ අපි කියනවා සාරවත් පස කියලා ඊට පස්සේ පුතේ හොඳ හිතකර ප්‍රදේශයක සීතල ප්‍රදේශවල රස්නි ප්‍රදේශවල ඔයාලගේ අනාගත ප්ලෑන් එක ගහන්නේ නේ හොඳ රටක් හිතන්නේ හොඳ ප්‍රදේශයක නිවාසය හදාගන්න හිතන්නේ අපි ඒකට කියනවා මගේ පුතාලා දේශගුණය කියලා මොකද්ද දේශගුණය කියලා අපි කියනවා මගේ පුතාලා ඊට පස්සේ මේ කඳුකර ප්‍රදේශවල ගෙවල් හදන්න බෑ ඇයි ඔයාලා හොඳ දියුණු ඉගෙන ගත්ත ළමයි අනාගතේ ඒක නිසා හැමතිස්සෙම පුතේ තැනිතල වෙරළබඩ ප්‍රදේශයක තමයි තට්ටු නිවාසී හදන්න අපි ඒකට කියන පුතේ තැනිතල තැනිතල බුදර්ශනය කියලා බුදර්ශනය කියලා එහෙනම් නිවාසයක් හදාගන්න පුතේ හේතු වෙච්ච සාධක හැමතිස්සම ගේ හදනකොට මෙන්න මේ සාධක ඉතා වැදගත් වෙනවා සැලකිල්ලට ගන්න ඉතා වැදගත් වෙනවා මගේ පුතාලා සැලකිල්ලට ගන්න මේ ඔක්කොම අපි හදපුව නෙමෙයි අපි කියන මේවට මගේ පුතාලා ස්වභාවික සාධක නැත්තම් භෞතික සාධක කියලා මොකද්ද භෞතික සාධක කියලා එක කියන පත්‍රය අගට ඇවිල්ලා භෞතික සාධක පැහැදිලි ජනාවාසයක් හදාගන්න මගේ පුතාලා හේතු උන භෞතික සාධක හතරයි කියව බලන්න ඩාංගල් ජල පහසුව සාරවත් පස දේශ ගුණේ තැනිතලා බුදර්ශන එහෙම නැත්නම් සම්පත් වෙන්නත් පුළුවන් ආයෙම කියන්න ජල පහසුව සාරවත් පස දේශ ගුණය තැනිතලා බුදර්ශනේ ඊට අමතරව පුතේ අපි හදාගත්ත මෙන්න මේවා මොනවාද යටිතල පහසුකම් යටි තල පහසුකම් සන්නිවේදන පහසුකම් සන්නිවේදන පහසුකම් සේවා කියන දේවල් පුතේ වැදගත් වෙනවා ඒව ඇවිදිලා මානුෂ නැත්තම් මානව සාධක ගෙයක් හදනකොට බලපාන සාධක දෙකයි කොටස් එක්ක භෞතික එක්ක මානව
ජලපහසුව සාරවත් පස දේශගුණේ තැනිතලාවන් සම්පත් ඔය දේවල් මොනවද? භෞතික සාධක. යටිතල පහසුකම් සන්නිවේදන පහසුකම් සේවාවන් ආරක්ෂාව වගේ සාධක මොනවාද මගේ පුතාලා? ආරක්ෂාව වගේ සාධක මොනවාද මගේ පුතාලා? මානව සාධක. ජනාවාසි හදාගන්න අරමුණු වෙච්ච සාධක දෙකයි. මොනවාද සාධක දෙක? එකක් භෞතික, එකක් මානව. එකක් භෞතික, එකක් මානව. භෞතික කියන් භෞතික සාධක මොනවද? ජල පහසුව, සාරවත් පස, දේශ ගුණය, පැණිතලා භූදර්ශනය, සම්පත් කියන්න මගේ පුතේ. ජල පහසුව, සාරවත් පස, දේශ ගුණය, තැනිතලාව පස. ආයෙම කියන්න. ජල පහසුව, සම්පත්, දේශ ගුණය, තැනිතලා භූදර්ශනය සහ පස. මානව සාධක මොනවාද පුතේ? යටිතල පහසුකම්, සන්නිවේදන පහසුකම්, සේවාවන්, ආරක්ෂාව කියන සාධකයන්. ආරක්ෂාව කියන සාධකයන් තමයි හේතු උනේ. පැහැදිලිද? හරියටම හරි. පහසුකම් කියන එනම් ජනවාස නිර්වචනය කරා, ජනවාසයක් ගොඩනැගෙන්න මුල්ම ජනවාස කතා කරා, ජනවාසික අංග පහක් තියෙනවා කියලා කතා කරා. ඊට පස්සේ ජනවාසයක් ගොඩනැගෙන්න භෞතික සාධක, මානව සාධක හේතු වෙනවා කියලා කතා කරා. ඒ සාධක ටික කටපාඩමින් කතා කරා.